ගේම් පිටවෙද්දිම ප්‍රියංගද වාෂාගේ අතකින් අල්ලා ගත්තාය. දැන් රැකිය යුත්තේ කෙල්ලගේ ජීවිතේ පමණක් නොවේ. දරුවාගේ ජීවිතේද රැකිය යුතුය. ගැහැණියන් ලෙසට වාෂා මේ මොහොතේ මිදවන දුක, අසරණකම තනිකම ප්‍රියංගද හොඳින් තේරුම්ගෙන උන්නාය. අසම්මතේ බඩට ආ දරුවේ ගැබේ දරාගෙන ඉන්නා ගැහැණියකගේ සිතුවිලි සිතාගන්නට බැරි තරම් දුකය. ඒ නිසාම කවර තත්ත්වයකදීවත් කෙල්ලව තනි නොකරන්නට ප්‍රියංගද සිතාගත්තාය. මේ අසරණ දුප්පත් කෙල්ල අද මේ තත්ත්වයට වැටි ඇති බව විමුති දන්නවා නම් ඕ එන බව ප්‍රියංවදා දනි. එහෙත් මේ ඕ පැමිණිය යුතු මොහොත නෙවේ. ජීවිතයේ සමහර දේවල් වෙනින් ඕනාරත් වඩා ඉවසිය යුතුවේ. මේ දෙවන් මොහොතකි. වැහවාරේ ඇවිද යන අතරේ ප්‍රියංවදා වෛශාගේ මූණ දෙස බැලුවාය. කොණ්ඩේකට එක් කර බූල් බෑන්ඩ් එකක් දමා සුදු බ්ලවුස් එකක් ඇඳවූ නැගේ මුහුණින් ඉන්නේ ජීවිත වන්නි වනාන්තරයේ තනි වූ අහිංසක මුවැත්තියකගේ අහිංසක බවය. ෆර්ගසන් බාලිකායවුන් ලස්සනම කෙල්ල වාෂාය. එමෙන්ම එහුන් නිරාංකාරම කෙල්ලද වාෂාය. ඇයි කෙල්ලේ? ප්‍රියංවදා තමාගේ මූණ දෙසම බලා සිටිද්දී වාෂා ඇසුවාය. ෆර්ගසන් එකේ හිටපු ලස්සනම කෙල්ලව මට මතක් වුණා. වාෂා බිම් බලාගත්තාය. දුක්ඛින්න එපා රත්තරන්, අද උඹ අම්මා කෙනෙක් වෙන්න යනවා. එහෙත් මට තාමත් හිතෙන්නේ උඹ මේ ඒ ලෙවල් පන්ති හිටපු වාෂාමයි කියලා. ජීවිතේ ගොඩක් වෙනස් වෙලා ප්‍රියා. ඉතින් වෙනස් වෙන්නත් ඕනනි කියලා. දවසක අපිට අතීතයක් කියලා දෙයක් තියෙන්නත් එපයි කතා කරන්න. ඒත් මේ තරම් දුක දිය දුන්න දේ ගැන හිතලා සතුටයන් කෙල්ලේ. අනේ මං සතුටින් ඉන්නේ ඒ ගැන. ඊරෑ නිදාගත්තේත් නෑ. ප්‍රියංගද ඇගේ ඇඟිලි කරු අතරට සිරවේ තිබූ ආයිෂාගේ සිහින් ඇඟිලි තවත් අද කරගත්තාය. කෙල්ල ටිකක් කෙට්ටුවේ කොස්සය. ප්‍රියා, අම්මට කිව්වද? නෑ කෙල්ලේ, මට බයයි කියන්න. එහෙම හිතන්න එපා කෙල්ලේ. දුවලා දෙයක් කියන්න බය වෙන්න ඕනෙම නැත්තේ අම්මට තමයි. එයා තේරුම් ගනී. අද උඹේ අම්මා හිටියානම් ඒ තුඹට බනින්නේ නෑ. නාල් නැඳ හිටියානම් අද ඉඳලා එයා තුඹව මලක් වගේ බලාගනී. ඔව් ඒකනේ හීනෙනුත් ඇවිත් කිව්වේ බය වෙන්න එපා කියලා. වර්ෂාත් ප්‍රියංගදන් මුලින්ම ගිය අනුරාධපුර නගරයෙන් පිටි වෛද්‍ය ලක්ෂ්මී නානායක්කාරගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ. උදිමා නිසා එහි වැඩි සෙනගක් වූයේ නැත. ප්‍රියා, මම මොනවද කියන්නේ? වාෂා ඇසු ඇඳුම් බොරුවේ. ජීවිතය ඇත්තට මුහුදෙම හිතනවට වඩා අමාරුයි. මැරි කරලද කියලා ඇහුවොත් ඕ කියපන්. ඊට වඩා දෙයක් ඕන නැහැ. අනිදීනි, මේ වෙලාවේ ඔයමයි බැඳලා හිටියානම් එහෙනම් අද දවස කොච්චර ලස්සන දවසක්ද? වාෂා වෛද්‍ය මධ්‍යස්ථානයේ වාඩි වී සිටියේ දැස් බොඳ වී යත්තේ. යන්න ඇතුළට. වෛද්‍යවරයා යුතුයන් දෙදෙනා පිළිගත්තේ සිනාමසුවේ. ඇයි කරුණාබර පාට වෛද්‍යවරයෙකි. ඩොක්ටර්, මේ මගේ නංගි. ප්‍රියංගදා කියද්දී වාෂාගේ පපුව ඉහළුම් දුන්නේ නැත. ඉතින් මොකද්ද අපේ නංගිට තියෙන ප්‍රශ්නය? ඩොක්ටර්, නංගිට ටිකක් උදේට අමාරුයි. වමන යන්නත් එනවා. පීරියඩ්ස් කොහමද? ගිය මාසේ උනේ නෑ, මේ මාසෙත් නෑ. වාෂා ඌරෙම්මෙන් කීවාය. ඉතින් මොකෝ මේ බය වෙලා? මට කියන්නකෝ, මැරි කරලද? අමාරුම ප්‍රශ්නයයි. ඕ කොයිති මහත්තයා, යැයි අයසාවියයි වාෂා බියවුවයි. ඔයා යවුවොත් මම මොනා කියන්නද වස්සී? අපි බලමු. වෛද්‍යවරයා වාෂාගේ පපුවටත් පිටටත් වේදනාව තබා බලා හිස සැලුවායි. අපි බලමු යූරින් ටෙස්ට් එකකුත් කරලා. නයනා. වාෂා ප්‍රියංගදා දෙස බැලුවායි. ප්‍රියංගදාගේ කලවැලට අත තබා තට්ටු කළායි. යුවතියකට මේ අවස්ථාව අමාරු බව ඇය දනී. වාෂා මූත්‍රා සාම්පලය දෙන්නට ගියේ දැස් පුරා කඳුළු පිරී තිබීදී. ඇයේදී පිටතර පැමිණ ප්‍රියංගදා අසලම ඉඳගෙන ඇගේ උරහිසට හිස තබා ගත්තායි. හිත ටිකත් අද කරගනි රත්තරන්, අසු බාරංචා කියනවා නෙමේනේ. අද එයා හිටියනම් කියලා හිතෙනවා කෙල්ලේ. හැමෝගෙම ජීවිතයකම විදියට මේ දවල් වෙන්නේ නැහැ කෙල්ලේ. සතුට කවදාරියෙයි. හිත හදා ගන්නට අමාරු හෝ සීවෙද්දී දවසකව තමාට බන්න බව වාෂා දනී. ඩොක්ටර් කතා කරනවා.
වාර්ෂාත් ප්‍රියංගදාත් වෛද්‍යවරගේ කැබින් එකට ගියේ චකිතේදී. වාර්ෂාට දැන්න ගෑස්මෙන් තුන් කාලම්ම ප්‍රියංගදාටත් දැනේ. ඉඳගන්න ඩොක්ටර් නංගිට ඒ වහන්නේ ප්‍රියංගදායි. වාර්ෂා තොල්පට තද කරගෙන කැවෙන දිනේ සනසා ගත්තායි. බය වෙන්න දෙයක් නැහැ. නංගිට බබෙක් ලැබෙන්නේනවා. ඔය අම්මා කෙනෙක් වෙන්න යන්නේ. වාර්ෂාට ඇඬුනි. ඒ කොහොමදත් පාලනය කරගත නොහැකි ඇඬුමක් කී. ඇයි මම ප්‍රියංගදාගේ උරතලයේ බදාගත්තාය. අඩන්නේ පාසුදු. අනේ ඇයි මේ අඬන්නේ? සතුරු වෙන්නේ බෑ. එයා සතුරුට තමයි ඩොක්ටර් අඬන්නේ. බය වෙන්න එපා. දැන් හොඳට කාලා බිල සතුටින් ඉන්න. දැන් මම විටමින් ගන්න ඕනේ නෑ. ලබන සතිය ඉඳලා ක්ලිනික් යන්න ගත්තම ඇති. හොඳයි ඩොක්ටර්. ප්‍රියංගදා වාෂාව වත්තම් කරගෙන වෛද්‍ය අමාත්‍යස්ථානයේ පිටතරාවේ යගේ හිස අතගාමිනි. අපි මේක දැනගෙන උනනේ කෙල්ලේ. ඔබ මාවත් අඬවනවනේ. එයා දන්නවනම් කෙල්ලේ එයාගේ පුතා ඇවිත් කියලා. අපි එමීට කියමු. දැන් අනන්න නැතුව හිටපන්. කවදාහරි මට බණී මේවා කිව්වේ නෑ කියලා. හොඳටම බණී. කියන්න පුළුවන් කමක් නෑනේ. කියන්න පුළුවන් නම් ඔබ නෙමේ කියන්නේ මම. ප්‍රියංගදා වායිෂාගේ අතින් තදින් අල්ලාගෙන පාර පැන්නාය. මේ දුප්පත් කෙල්ලත් ඇගේ කුසී ඉන්න දරුවත් මේ අද්දකින් කොහොම හෝ රකිමයයි ප්‍රියංගදා තමාටම පොරොන්දුවක් දුන්නාය. අද උඹයි අම්මයිවත් මංගාව උන් නැත්තම් මං කොහොම. වායිෂා කීවාය. ප්‍රියංගදා රසිතුනේ ඒකේ. ජීවිතේ තට්ට තනියම කෙල්ලෙක් මේ ඉරණමට කෙසේ නම් තනියම මුහුණ දෙන්නද? එහෙම උනේ නෑනේ කෙල්ලේ. උඹ එච්චර අවාසනාවන්ත නෑ. මේ ඉපදෙන පැටියා කවදාරි මේ ලෝකෙට එන්නේ උඹේ ජීවිතේ නැතිවෙච්ච ගොඩක් දේවල් උඹට ආයෙත් දීගෙන. ඒක මට විශ්වාසයි. මම මගේ පැටියාව මගේ ඇස් දෙක වගේ බලාගන්නවා කෙල්ලේ. මගේ අම්මා මාව බලාගත්තා වගේ. ඔයා කොහේ හරි ඉඳලා මේ කෙල්ල දිහා බලන් ඉන්න නාලාවේ නැන්ද? ප්‍රියංගදා සිතින් කීවාය. අද ඉඳලා උඹ මේ හැමදේම අමතක කරලා කාලා බෙයලා ඉන්න උන තේරුණාද? අපි ලස්සන සුදු බෝලයක් වගේ පැටියක් හදන්න ඕන. ජීවිතේ සිද්ධ වෙච්ච කිසි දෙයක් ඔය බඩට ආපු එක දන්නේ නැහැ. අම්මලා එයාලගේ පපුවේ තියෙන දුක එයාලගේ දරුවන්ට දෙන්නේ නැහැ. මං එහෙම කරන්නේ නැහැ පියා. කවදාරි ආ පුතා බලන්න එනකොට මං එයා වගේම ලස්සන පුතාව තියන්න ඕන. විමුතියට විතරක් නෙමෙයි. මුණු මොරගඩ පරම්පරාවටම ලෝභ හිතින් අපි මේකව හදන්න ඕන. අපි දුක් විඳලා හරි අපේ පැටියට සැප දෙමු. අනේ උඹ වාෂා ප්‍රියංගදාගේ අතගෙන මහපාර මැද ඉඹයි. මේ ලෝකයේ ඇවැනි උතුම් මිතුරියක් ලැබුණේ තමාට පමණක් වන්නට ඇත. අපි හවසට ගින් බාරයකුත් වෙමු. ජීවිතය ආරම්භයා කිසි බාරයක් ඔප්පු කරන්නට ඒවා ඉෂ්ට වෙන්නේ නැත. ඒ දෙවියන් ජීවත් වෙන්නට දෙයක් නොදුන්න අය හිතන්නේ කෙසේද? මේ කුසේ පුංචි කල්යක් මතින් බිහිවෙන්නේ ජීවිතේ බලාපොරොත්තුවද? එකවරම් ප්‍රියංගදා වාෂාගේ අතින් අල්ලාගෙන පූජා නගරයේ පිහිටි හෝටලයක් දෙසට පයසෙව්වේ. කොහෙද යන්නේ කෙල්ලේ? උදේට කෑවේ නෑනේ. යම් මොනහරි කමු. ඔබට මේ දවස්වල එහෙම කන්න අපිරියයිනේ. මේකෙන් ඉන්දියාප්ප කාලයක්. වාෂාගේ දෙන්නතර කඳුළු පිරුණේ.